පළමු ලෝක යුද්ධය කියලා කියන්නේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මරුතුරුලට යවපු ඛේදනීය සංදිස්ථානයක්. මේ යුද්ධෙන් විනාශ වෙච්ච ජීවිත සහ දේපල ප්‍රමාණය අතිවිශාලයි. මේ පළමු ලෝක යුද්ධයේදී විශාල නාවික යාත්‍රා රාශියක් මිනිස් ජීවිත දහස් ගණනක් එක්ක මුහුදුපත් වෙලා තියෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ පළමු ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කරපු ලුසිටානියා නැවේ ඛේදවාචකය ගැන. ඇත්තටම මේක යුද නීති උල්ලංඝනය කරපු මිලේච්ච මිනිස් ඝාතනයක් කිව්වොත් හරියටම හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ RMS ලුසිටානියා කියන්නේ මොන වගේ නැවක්ද කියලා. මේ නැවත් ලෝකයේ විශාලතම නැව නිෂ්පාදන සමාගමක් වෙච්ච කියුනාට් සමාගම තමයි හදලා තියෙන්නේ. ඒ 1906 වර්ෂයේදී මේ නැව මීටර 240ක් දිග මීටර 27ක් පළල බර ටොන් 44,060ක් පමණ වෙච්ච විශාල නැවක්. ඒ වගේම ඒ කාලෙදි තිබ්බ අති සුඛෝපභෝගීම මගේ නැව තමයි මේ ලුසිටානියා කියලා කියන්නේ. ඒ කාලෙ තිබ්බ උපරිම තාක්ෂණය වගේම බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ උපරිමය උදල තමයි මේ නැව හදලා තියෙන්නේ. එංගලන්තයේ තිබිච්ච දුම්බට හතරක් සහිත එකම නැවක් මේක. ඒ වගේම වේගවත්ම නැවට හිමි බ්ලූ රිබන් සම්මානයෙන් පවා පිදුම් ලැබපු නැවක් තමයි මේ ලුසිටානියා නැව කියලා කියන්නේ. අනිත් නැව් යුද සෙබළු අවියාවුද වගේ දේවල් ප්‍රවාහණය කළත් මේ ලුසිටානියා නැව ප්‍රවාහණය කළේ මගෙන් විතරයි. ඒක නිසා මේක බ්‍රිතාන්‍යයන් සතු විශාලතම මගේ නැව විදිහටත් ඉතිහාසගත වෙලා තියෙනවා. මේ නැව බාරව කටයුතු කළේ කැප්ටන් ටර්නර් කියන කපිතාන්වරයා. ලෝක යුද නීතියට අනුව කිසිම රටකට බෑ සාමාන්‍ය මගින් ගෙනියන නැවකට පහර දෙන්න. ඒ වගේම තුවාලකරුවන් අරන් යන නැවකට පහර දෙන්නත් බෑ. ඒ ජර්මනිය මේ යුද නීති දෙකම උල්ලංඝනය කරමින් තමයි යුද්ධ කළේ. ඒක ප්‍රතිඵලයක් විදිහට U-20 කියන ජර්මන් සම්මරණය විසින් එල්ල කරපු ටෝපිටෝ ප්‍රහාරයකින් මේ නැව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේක ඉතාමත් සාහසික ප්‍රහාරයක් විදිහට තමයි සැලකෙන්නේ. ජර්මනිය තිබ්බ මේ සම්මරින් බලකායට ලෝකයේ බලවත් රාජ්‍ය පවා බිය වුණා. ඒ තරමටම මේ සම්මරින් බලකාය ප්‍රබල බලකායක්. මොකද ඔවුන් ඔවුන්ගේ සතුරු නැව් හතරකින් එකක් කොහොම හරි විනාශ කරලා දානවා. 1915 මේ පළවෙනිද තමයි මේ ලුසිටානියා නැව තමන්ගේ අන්තිම ගමන යාත්‍රා කළේ. ඒ නිව්යෝක් ඉඳලා ලිවර්පූල් වරාය දක්වා. ඒ මගින් 1956 කොත් අරගෙන ඒ කාර්ය මණ්ඩලයේ 694ක් සහ මගින් 1265ක් සමග. ඉතින් මේ නැව අයර්ලන්ත මුහුදේදී තමයි ජර්මන් ටෝපිටෝ ප්‍රහාරයට ලක් වෙන්නේ. ඒ 1915 මැයි 7 වෙනිදා දහවල් 2:18ට පමණ. මේ ලුසිටානියා නැව මැයි 1 වෙනිද ගමන් ගන්න බව ජර්මානුවන් දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔවුන් මේ ලුසිටානියා නැව එනකන් දින ගාණක් මුහුදේ සැඟවිලා බලන් ඉඳලා තියෙනවා. ඒ වෙලාවෙත් අද මීදුමත් එක්ක නැවක් ආවට පේන්නේ නැති තරම් අඳුරු ස්වභාවයක් තමයි තිබිලා තියෙන්නේ. ඒත් කොහොම හරි මේ නැව විනාශ කරන්න ඕනි නිසාම මේ U-20 සම්මරණය සැඟවිලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ මේ ජර්මන් සම්මරණයත් ගැටලු දෙකකට මුහුණ පාලා තිබිලා තියෙනවා. එකක් තමයි මේ සම්මරණයේ තිබිලා තියෙන්නේ එක ටෝපිටෝවයි. අනිත් එක ඉන්ධනත් සීමා සහිතව තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසාම U-20 සම්මරණය ප්‍රහාරයක් දියත් කරන්නේ නැතුව ආපසු හැරිලා යන්න හදලා තියෙනවා. ඒත් අවාසනාවට මීදුම අතරින් ලුසිටානියා නැවේ කුඹගස ජර්මානු සම්මරණය දකිනවා. ඒ ක්ෂණයෙන් තිබ්බ අන්තිම ටෝබිඩෝ ප්‍රහාරය ජර්මානුවන් ලුසිටානියා නැවට එල්ල කරනවා. ඒ ප්‍රහාරය ලුසිටානියා නැවේ මෙහෙයුම් මැදිරිය ආසන්නයට එල්ල වෙච්ච නිසා නැවේ සියලු අංශ ක්‍රියාවිරහිත වෙලා තියෙනවා. ඒකත් එක්කම විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. නැවේ සුක්කානමත් ක්‍රියාවිරහිත වෙලා තියෙනවා. ඒ වගේම වාෂ්ප බලයත් නැති වෙලා ජෙනරේටර් පවා ක්‍රියා විරහිත වෙලා තියෙනවා. විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇන හිටීම මේ නැවේ විනාශයේ ඉක්මන් වෙන්න හේතුණා කිව්වොත් හරි. මේකත් එක්ක නැවේ වේගය පාලනය කරගන්නත් අසූරි වෙලා තියෙනවා. නැව ගිලෙමින් ඉදිරියට ගමන් කරමින් තමයි තිබිලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ ජලාවි අංගන 12න් දෙකකට වැඩි ප්‍රමාණයක්ම විනාශ වෙලා තිබ්බා ඒ වෙනකොටත්. ඉතින් ඒක නිසා මේ නැව අනිවාර්යෙන් ගිලෙන බව කැප්ටන් ටර්නර් දැනන් හිටියා.
एक निशा जीवित आरक्षक बोट दियाकला नव दकन पेट गिमीन तिब निशा एवा दियाकरा बरीवेलावा जीवित आरक्षक बोट हतलिस अटकिन हयाक वितरा दियाकरा पुलाने एकम मुनतरम खेदवाचक्यक्तिन गोडक दिने अदुरेम शोचनीय विधिट मियगिया तवत्तय विधुल सोपाने हिरवेला मियगिया तवत्तय बोट वलट पनीति अवासनावंत विधिट मियगिया प्रहारेन रेडियो रूम के वितरा करंटक तिबिलतीयनवा एक निशा एक्मनीन कैप्टन टर्न आयरलैंड इंग्लैंड सह अवट तिब्बने अव्वलट पनीविड यव्वा ඒ වෙලාවේදී එක නැවක් ලුසිටානියා නැවට උදව් කරන්න ආවත් තවත් ජර්මන් සම්මරීනෙකින් ඒ නැවටත් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ජර්මනුවන් බොරු පණිවිඩ ලබා දීලා ඔවුන්ගේ ඉලක්කයට ගෙන්නලා නැව විනාශ කරන්න හදනවා කියලා හිතපු ඒ නැව ආයෙත් හැරිලා ගිහිල්ලා තියෙනවා. ලුසිටානියා නැවට ඒ මොහොතේ උදව් නැති නිසාම ගොඩක් ජීවිත අවාසනාවන්ත විදිහට නැති වුණා. මේ මිනිස්සු බේරගන්න නැවක් ඇවිල්ලා තිබෙත් නැව විනාශ වෙලා පැය 4කටත් පස්සේ. ඉතින් මේ නැවේ අන්තිම තප්පර කිහිපෙදී නැව මුහුදුබත් උනේ අමුතු විදිහකට. නැව දකුණු පැත්තට ඇලවලා තිබ්බත් අවසන් විනාඩි කිහිපෙදී නැව නැවතත් සමබර වෙලා ඊටමත් වේගයෙන් ගිරුණා. නැවක අන්තිම තප්පර කිහිපේ මොනතරම් බිහිසුණු එකක්ද කියලා ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාසය, බිහිතිය ශෝකයේ මිශ්‍රමේ සමස්ත ඛේදනීය සිදුවීමටම ගත වෙලා තියෙන විනාඩි 18ක් වගේ පොඩි කාලයක්. ඉතින් අපි බලමු මේ ප්‍රහාරයට අමතරව මේ නැව විනාශ වෙන්න බලපාපු අනිත් හේතු මොනවද කියලා. එකක් තමයි ජර්මන් තානාපති කාර්යාලයේ මේ නැවේ ගමන් කරන සිවිල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා දැනුම් දීලා තියෙද්දිත් නැව ගමනාන්තයේ යෙදවීම. අනිත් එක තමයි සම්මරින් ප්‍රහාරවලින් බේරෙන්න සික්සක් ක්‍රමයට ගමන් කරන්න කියලා තියෙද්දී ඒ ක්‍රමවේදය මේ නැව අනුගමනය නොකිරීම. අනෙක් කාරණය උපරිම වේගය භාවිතා නොකිරීම. දහවල් කාලයක් නිසා මගින් සියලුම හුලන් කවුළු විවෘත කරගෙන ගියපු නිසා ඉක්මනින් නැවට වතුර පිරීම. ඒ වගේම ලුසිටානියා නැවේ ආරක්ෂාවට ලබා දීපු පරිවාර නැව දෙක කපිතාන් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ වගේ හේතු මේ ලුසිටානියා නැවේ විනාශයට ඍජුවම බලපාලා තියෙනවා. ඒ තද මීදුන් ස්වභාවයත් එක්ක නැව සික්ස ක්‍රමයට ගමන් කරන්නවත් වැඩි වේගෙන් ගමන් කරන්නවත් බැරි වෙලා තියෙනවා. මීදුම නිසා ජර්මන් සම්මරීනයටත් මේ ලුසිටානියා නැව හොයාගන්න අමාරු වෙලා තියෙනවා. කොහොම වුණත් සික්ස ක්‍රමයට ගමන් කළා නම් මේ විනාශය ඒ දිනේ සිදු නොවෙන්න තිබ්බා. ඒත් කවදක හරි මේ නැව ජර්මානුවන් විනාශ කරනවා. ලුසිටානියා නැව 1915 මැයි පළවෙනිද ගමන් කළේ බ්‍රිතාන්‍ය කොඩියත් පහත හෙලාගෙන. ඒ වගේම සම්මරින් ප්‍රහාරවලින් බේරෙන්න නැවේ පාටත් වෙනස් කරගෙන. ඒ ජර්මනුවන්ගේ සම්මරින් බලකායේ මූලික ඉලක්කයක් වෙලා තිබුණේ මේ ලුසිටානියා නැව. ඉතින් කොහොම ගියත් ජර්මනුවන් මේ නැව විනාශ කරන්න තමයි ඉඳලා තියෙන්නේ. බ්‍රිතාන්‍යයන් මේ නැව මගින් ප්‍රවාහනය කරන්න විතරක් භාවිතා කළා කිව්වට ඔවුන් හොරෙන් මේ නැවේ අවි ආයුධ සහ වෙඩි බෙහෙත් ප්‍රවාහනය කරලා තියෙනවා. මොකද ටෝබිඩෝ එකක් ජර්මානුවන් එල්ල කළේ. ඒ ශබ්දයෙන් පොඩි වෙලාවකට පස්සේ නැවෙන් තවත් විශාල ශබ්දයක් සමග පිපිරීමක් ඇති වෙලා තියෙනවා. ඒ නැවේ තිබිච්ච වෙඩි බෙහෙත් පුපුරා යාම නිසා. ඒකත් මේ නැව ඉක්මනින් පුපුරලා යන්න හේතු වෙච්ච ප්‍රබල කාරණයක්. ලුසිටානියා නැවේ වෙඩි බෙහෙත් ප්‍රවාහනය කළේ නැත්නම් මේ නැව එදා බේරගන්න තිබ්බා. එහෙමත් නැත්නම් මිනිස් ජීවිත ටික හරි බේරගන්න තිබ්බා. අනිත් කාරණේ තමයි මේ නැවේ ඇමරිකානු ජනතාව 150ක් විතර ගිහින් තියෙනවා. ඔවුන් මැරුණොත් ඇමරිකාවත් ජර්මනියට එරෙහිව බ්‍රිතාන්‍යයන්ට සහාය පළ කරන බව බ්‍රිතාන්‍යයන් දැනන් හිටියා. ඒක නිසාම ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගෙනම බ්‍රිතාන්‍යයන් මේ නැව දියත් කළා කිව්වොත් හරි. අනිත් එක තමන්ගේ රටේම නැවක් විනාශ වෙද්දී එක බේරගන්න එන එක ප්‍රමාද කළෙත් ඇමරිකාවත් මේ පළමු ලෝක යුද්ධයට සම්බන්ධ කර ගැනීමේ අරමුණින්. මේ සිදුවීමත් එක්ක ඇමරිකාවත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වුණා. ඉතින් මේ ලුසිටානියා නැවේ ඛේදවාචකයත් එක්ක පළමු ලෝක යුද්ධය වගේම ජර්මනියත් ඉරණම වෙනස් වුණා කිව්වොත් හරි. පළමු ලෝක යුද්ධයට විශාල බලපෑමක් කළ සිදුවීමක් විදිහට මේ ලුසිටානියා නැවේ ඛේදවාචකය ඉතිහාසගත වෙලා තියෙනවා.